අපි දැන් කෙමින් කෙමින් ළඟාවන්නේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ දකුණු දිශාවට වන්නට පිහිටි ග්‍රීන් බැංක් ප්‍රදේශයේ වෙතයි. වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ මෝගන් ටවුන් වලින් ගමන් ආරම්භ කළ අපි US-250 අධිවේගී ගමන් මාර්ගය ඔස්සේ පැය එකහමාරයක කාලයකින් එල්කින්ස් වෙත ළඟා වුණා. ඔබට මේ දැන් දිස්වන්නේ එල්කින්සී සිට ග්‍රීන් බැංක් වෙත දිවෙන ගමන් මාර්ගයයි. මේ තරමක් වංගු සහිත මාර්ගයක්. වෙස්ට් වර්ජිනියා 92 සවුත් මාර්ගයේ විනාඩි 45ක දුරක් ගමන් කළ පසු අපට ඈතින් අපගේ ගමනාන්තය දිස්වෙන්න පටන් ගත්තා. ඔබට දැන් මේ දිස්වන්නේ ග්‍රීන් බැංකේ පිහිටි ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයයි. මෙම අතිතාක්ෂණික රේඩියෝ දුරේක්ෂය පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් ආයතනය වන අතර පර්යේෂණ කටයුතු පවත්වාගෙන යෑමේ වගකීම ඇසෝසියේටඩ් යුනිවර්සිටීස් ඉන්කෝපරේටඩ් ආයතනය සතුයි. GBT එකත් සමඟ බලන විට ඉතාම කුඩා වුණත් ඔබ මේ දකින රේඩියෝ දුරේක්ෂය ලොව ප්‍රථම පැරබොලික් රේඩියෝ ඩිෂ් දුරේක්ෂයයි. 1937 ග්‍රෝට් රෙබර් විසින් නිර්මාණය කරන ලද මෙය විශ්කම්බයෙන් මීටර් 9ක් පමණ වනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ තියෙන අධිතාක්ෂණික රේඩියෝ දුරේක්ෂය නැරඹීම සඳහායි. මේ තියෙන්නේ ඔබට දැකින් ගන්නට පුළුවන් මේ තියෙන්නේ අධිතාක්ෂණික රේඩියෝ දුරේක්ෂයේ ආකෘතිය. ග්‍රීන් බැංක් ටෙලස්කෝප් නැත්නම් GBT ලෝකයේ ගොඩබිම තිබෙන මිනිසුන් විසින් සාදන ලද බරින් වැඩිම වස්තුවයි. අපට ටෙලස්කෝප් කියන විට මතක් වන්නේ ඔප්ටිකල් කාච සහිත සිලින්ඩරාකාර දුරේක්ෂයක්. GBT ඊට වඩා තරමක් වෙනස්. GBT එක විශ්වය දිහා බලන්නේ ආලෝක තරංගවලට වඩා සෑහෙන ගොඩක් ඈතට තිබෙන රේඩියෝ තරංග ඔස්සේයි. අපිත් එක්ක දැන් ඉන්නවා GBT රේඩියෝ දුරේක්ෂය සමග ළඟින්ම පර්යේෂණ කටයුතු කරන වෙස්ට් වර්ජිනියා යුනිවර්සිටි එකේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඇස්ට්‍රොනොමි පිළිබඳ පර්යේෂණ කරන අපේ භක්තිමල්. අපි පොඩ්ඩක් එයත් එක්ක කතා කරමු මේ දුරේක්ෂය පිළිබඳ වැඩි විස්තර දැනගන්න. භක්තිමල්, අපිට කියන්න මේ ග්‍රීන් බැංක් ටෙලස්කෝප් එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේ ග්‍රීන් බැංක් වල තියෙන ටෙලස්කෝප් ඇත්තටම මේ ටෙලස්කෝප් එක තමයි දැන්ට ලෝකේ තියෙන ලොකුම ෆුලි ස්ටීරබල් 360 කරකවන්න පුළුවන් ටෙලස්කෝප් එක, රේඩියෝ ටෙලස්කෝප් එක. ඒ වගේම තමයි මේක තමයි දැන් අපි කියනවා මේ බරම වස්තුව පොළොව මත තියෙන මේ මූකන් පුළුවන් වස්තුව. හැදියට මේක තමයි මේ කරන් කියන්නේ. ඔව්. ඒතර මොන අපි දන්න මේකෙන් සාමාන්‍ය දුරදක්නකින් බලනවා වගේ අහස අඳ බලන්න බෑ. මේකෙන් කරන්න වෙනම දෙයක්. අපිට පොඩ්ඩක් ඒක ගැන කියන්න. ඔව්, සාමාන්‍යයෙන් දැන් අපි ඔප්ටිකල් ටෙලස්කෝප් එකකින් අපිට පුළුවන් මේ ඔප්ටිකල් වේව්ස් වලින් අපිට ඔබ්සර්ව් කරන්න දෙයක් පුළුවන්. නමුත් මේක අපි යූස් කරන්නේ රේඩියෝ වේව්ස් ඔබ්සර්ව් කරන්න. ඒ කියන්නේ සමහර සෝසස් තියෙනවා, ස්ටාර්ස් තියෙනවා, ඒවා එමිට් කරන්නේ රේඩියෝ වේව්ස්. අපි ගන්න ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් තමයි එමිට් කරන්නේ. ඔප්ටිකල් ටෙලස්කෝප් වලින් අපිට බලන්න පුළුවන් එක බෑන්ඩ් එකක් විතරයි. නමුත් රේඩියෝ බෑන්ඩ් එක ලොකුයි. ඒ නිසා අපිට මේක යූස් කරන්න පුළුවන් රේඩියෝ වේව්ස් වලින්, රේඩියෝ වේව්ස් එමිට් කරන ස්ටාර්ස් වල අපි ඔබ්සර්ව් එක ස්ටාර්ස් බලන්න. ඒ තමයි අපි මේ යූස් කරන්නේ. ඔව්. අපි එනකොට දැක්ක මේක අපිට මේ හඳුන්වා දෙන්න ටීම් විදිහට අපිට කියලා දුන්නා මේක නැෂනල් රේඩියෝ ක්වයට් සෝන් එකක් විදිහට මේ ප්‍රදේශය හඳුන්වලා තියෙනවා කියලා. ඒතර මේ රේඩියෝ වේව්ස් UI එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද එහෙම? ඔව්, අතර මේක මොකද මේක තියෙන්නේ මේ වැලි එකක තියෙන. එතකොට අපිට තියෙනවා 10 miles radius එකක් ඇතුළත මුකුත් රේඩියෝ වේව්ස් මේකට මේ රීජන් එකට එන්නේ නැහැ. එනිසා ඒක අපි ක්වයිට් සෝන් එකක් විදිහට තමයි ඒක මේකලොන් හදලා තින්නේ. මොකද එතකොට අපිට මොකද මේ මොනවාද රේඩියෝ ෆ්‍රීකවෙන්සි, රේඩියෝ අපකෙම රේඩියෝ චැනල්ස් හරි මොනවා හරි කියලා ඒකේ ෆ්‍රීකවෙන්සිත් එක්ක අපි ඔබ්සර්වේෂන් වලට ඒක ඉන්ටර්ෆියර් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි අපි ඒක මේකලොන් මේක ක්වයිට් සෝන් එකක් විදිහට හදලා තින්නේ. එතකොට අපි කියන්නකෝ මේ භක්ති කරන පරීක්ෂණ කටයුතු මොනවද කියලා මේකත් එක්ක වෙස්ට් වර්ජිනියා යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධ වෙනවා.
ඕ මොකද වෙස්ට් වර්ජිනියා යුනිවර්සිටි එකේ ගොඩක් ඉන්නවා ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස් ලා ඒගොල්ලෝ මේ රේඩියෝ මොකද ඇත්තටම මේ GPT එක අපිට සෑහෙන ළඟයි අපේ යුනිවර්සිටි එකට ඒක හින්දා තමයි මේගොල්ලෝ අපි මේක මේ ටෙලස්කෝප් එක යූස් කරන්නේ ඉතින් ඒක අපිට සෑහෙන ඔපචුනිටි එකක් මේ වගේ හොඳ ටෙලස්කෝප් එකක ළඟ අපේ යුනිවර්සිටි එකට ඒක අපිට ලේසියි තවට ඒකත් එක්ක මේ ඔබ්සර්වේෂන්ස් කරන්න ඇත්තට මම කරන්නේ ඩබල් පල්සායක ගැන තමයි මම ස්ටඩි කරන්නේ මොකද හුඟක් වෙලාවට මේ ටෙලස්කෝප් එකෙන් අපි කරන්නේ පල්සාස් ගැන තමයි මේ හුඟක් අපි පල්සාස් ඔබ්සර්ව් කරන්න තමයි මේ වගේ රේඩියෝ ටෙලස්කෝප්ස් අපි යූස් කරන්නේ දැන් මේ ඒ කියන්නේ නැෂනල් ක්වයට් සෝන් එකක් විදිහට මේක පත් කරාට පස්සේ ඒ කියන්නේ මේ පැත්තේ කාටවත් ජීවත් වෙන්න බැරිද එතකොට රේඩියෝ වගේ ටීවී වගේ දේවල් පාවිච්චි කරන්න බැරුව ඇති නේද ඔව් ඇත්තට මේ කියන්නේ මිනිස්සු ජීවත් වෙනවා නමුත් ඒගොල්ලන්ට මොබයිල් ෆෝන්ස් ටීවී එතකොට රේඩියෝ චැනල්ස් ඒවා මුකුත් මේකට මේ රීජන් එකට රිසීව් කරන්න බෑ කියලා තියෙනවා ඒවා ඒගොල්ලෝ යූස් කරන්න නැහැ ඇත්තටම නමුත් මේගොල්ලන් කට්ටිය සෑහෙන මිනිස්සු ජීවත් වෙනවා ඔක්සි අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ පරිශන කටයුතු ආගේ පරිශන කටයුතු වලට මේ GBT එක හරියටම පාවිච්චි කරන්න කොහොමද කියලා ඔව් ඇත්තටම ඒ කියන්නේ අපිට ඕනේ නම් මේක අපි වෙනම ටයිම් ස්ලොට් එකක් රිසර්ව් කරගෙන තියනවා නම් අපිට පුළුවන් මේක යූස් කරන්න. එහෙම නම් අපිට ඒ කියන්නේ අපිට ඕනනම් මෙහෙ ඇවිල්ලා යූස් කරන්න පුළුවන් ග්‍රීන් බෑන් වලට ඇවිල්ලා. එහෙම නැත්නම් අපිට ඇත්තටම අපේ යුනිවර්සිටි එකට මේක ඔක්කොම කනෙක්ට් කරලා තියෙන්නේ. රිමෝට්ලි අපිට එහෙ ඉඳගෙන මේක කන්ට්‍රෝල් කරලා අපේ ඔබ්සර්වේෂන්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ අපේ දුරේක්ෂය කියන්නේ ඇටියක් වගේ එකක් නේ. ඒකෙන් එන රේඩියෝ වේව්ස් අල්ලගෙන පරිශන කටයුතු වල සඳහා ඕගලන්ට පුළුවන් මේ ඩිෂ් එක මේ කරකවල විනාශ කරලා ඇන්ගල්ස් විනාශ කරගන්න. ඕ ඒ කියන්නේ අපි ඇත්තටම දන්නවනම් මොකක් හරි සෝස් එකක් අපි ඒ සෝස් එක නම් ඔබ්සර්ව් කරන ඕනේ. ඒ සෝස් එකේ අපි කෝඩිනේට්ස් දන්නවනම් රයිට් ඇසෙන්ෂන් ඩෙක්ලිනේ෷න් අපි දන්නවනම් අපිට එහෙ ඉඳගෙන පුළුවන් ඒ කෝඩිනේට්ස් දීලා මේ ඩිෂ් එක එතනට අපිට ફોකස් කරන්න. ඊටවස අපිට පුළුවන් ඒකෙන් ඩේටා අරගෙන ඇත්තටම ඩේටා අපි මෙතනින් අරගෙන ඒ ඩේටා ටික කෙලින්ම එහෙටම ට්‍රාන්ස්ෆර් කරනවා. ඉංජිනේසිටි අපි විතරක් නෙමෙයි ඇත්තටම වෙස්ට් වර්ජිනියා විතරක් නෙමෙයි MIT, Caltech, Cornell ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ ඒක තමයි රිමෝට්ලි කරන්නේ මොකද ඔක්කොම දැන් GPT ග්‍රීන් බෑන්ක් වල නෙමෙයි කට්ටි ඉන්නේ දැන් ඉන්සා දුරින් ඉන්නා ඒගොල්ලෝ ඔක්කොම රිමෝට්ලි කනෙක්ට් කරලා තින්නේ මේ ටෙලස්කෝප් එක. ඔව් මේ ටෙලස්කෝප් එක තමයි ඇත්තටම මේ පළවෙනියටම මම යූස් කරලා තියෙන ග්‍රීන් බෑන්ක් වල. දැන් අර කොක්කක් වගේ පේන එක තමයි ඇත්තටම දැන්ට මේ අපි යූස් කරන ලොකුම ටෙලස්කෝප් එක. ඔව් 100 මීටර් ටෙලස්කෝප් එක මේක තමයි කලින් යූස් කරා. දැන් ඇත්තට මේක යූස් කරන්නේ නැහැ. මේක දැන්ට ෆයින් කරලා තින්නේ සූර්යයා දිහාට ෆයින් කරලා තින්නේ. මොකද සෝලර් ෆ්ලෑෂ් ගැන ස්ටඩි කරන්න තමයි දැන්ට ඇත්තට මේක යූස් කරන්නේ. ඒ නිසා ඇත්තටම මෙතනින් එහාට අපිට මේ කැමරාස් මුකුත් ගෙනියන්නත් බෑ. ඔබට මේ පේන ඇති. අපි දැන් ඇවිල්ලා තින්නේ මෙතනින් එහාට අපිට කිසිම කැමරාවක් හෝ ඉලෙක්ට්‍රොනික උපකරණයක් අරගෙන යන්න බෑ. ඉතින් අපි මෙතනින් එහාට දේවල් ඔබට පසුවට විස්තර කරන්න තියලා මෙතනින් එහාට කැමරා එක ඔෆ් කරලා ගිහිල්ලා ඔයගලන්ට ආපහු ඇවිල්ලා කියන්න මොනවද අපි දැක්කේ කියලා. උසින් ලිබර්ටි ප්‍රතිමාවටත් වඩා වැඩි ග්‍රීන් බෑග් දුරේෂයේ කොටසක් වන දිශ්‍යකේ වර්ගඵලය අක්කර 2.3ක් පමණ වනවා. එය මෙගහර්ට්ස් 290ත් ගිගහර්ට්ස් 90ත් අතර ඕනෑම රේඩියෝ තරංගයකට සංවේදී වන අතර අඩි 66ක් පමණ දුරින් පිහිටි කෙස් ගහක් පවා පැහැදිලිව දැක ගැනීමට හැකි තරම් තියුණු දැක්මකින් යුක්තයි. ඔබට මීළඟට ඇසෙන්නේ ශබ්දයේ බවට පරිවර්තනය කරන ලද GBT මගින් ලබාගත් ක්‍රැප් පල්සා නිකුත් කරන රේඩියෝ තරංගයි. මෙතෙක් මානව වර්ගයාට අභිරහසක්ව පැවති පියවි ඇසට නොපෙනෙන බ්ලැක් හෝල්ස්, පල්සාස්, බයිනරි නියුට්‍රෝන් ස්ටාර්ස් වැනි විශ්ව සංසිද්ධීන් සොයා ගනිමින් තත්කාලීන විද්‍යාත්මක දැන්මේ නිම්හිම් පුළුල් කිරීමට GBTට ගත වුණේ අවුරුදු 10ක පමණ කෙටි කාලයක්.
මෙම දුරේක්ෂයේ වර්තමාන කාර්යභාරය වන්නේ මුළු විශ්වයේම සිටියම් ගත කර එහි සංයුතිය පිළිබඳව අදහසක් විද්‍යාඥයින්ට ලබා දීමයි. දැනට විශ්වාස කරන අන්දමට විශ්වයෙන් 4-3 පමණ නිර්මාණය වී තිබෙන්නේ විශ්මය ජනක අඳුරු පදාර්ථ නොහොත් ඩාර්ක් එනර්ජි වලිනුයි. පිටසක්වල ජීවය ඇතුළු විශ්වයේ තවත් සැඟවුණු රහස් රැසක් නුදුරේදීම මානව වර්ගයාවත හෙළිකරදීමේ බලාපොරොත්තුවෙන් GBT හැම දිනකමත් හැම රැයකදිමත් ඈත විශ්වය වෙත සවන් යොමා සිටීවි.